අපි අද හදාගන්නේ කටවනෝද බීම එකක්. මේ තියෙන්නේ මේ අපේ ගහෙන් කඩාගත්ත කටවනෝද ගෙඩියක්. හොඳට පැහිලා තියෙන්නේ, තාම ඒක ඉදිලා නැහැ. මේ තියෙන්නේ ඉදිච්ච ගෙඩියක්. ඒක මේ විදිහට කඩාගෙන තියෙනවා. කඩලා මැදන ආරටිය අතින් අයින් කරන්න පුළුවන් හොඳට ඉදුනහම. එහෙම කරලා මේ අයින් කරපු කටවනෝද තමයි තියෙන්නේ. ඊට පස්සේ ගම්මිරිස් පොඩ්ඩක් ඕන, තේ හැඳි භාගයක් විතර, ලුණු රස අණුව, සීනිත් රස අණුව, දෙහි කෑල්ලක් ඕන වෙනවා. මේ ටික තමයි අපිට කටවනෝද බීම එක හදාගන්න ඕන වෙන්නේ. අපි දැන් ඒක කොහොමද හදන්නේ කියලා බලමු. මේ විදිහට අපි ගලවගත්ත කටවනෝද ගෙඩියේ පොත්තත් අයින් කරන්න ඕනේ. ගොඩක් හොඳට ඉදිලා නිසා පොත්ත ඉක්මනින්ම අයින් කරන්න පුළුවන් අපිට. මේ ගෙඩිය මේ කලින් හෝදගෙන තියෙන්නේ, ඔයාලත් හෝදලා දාන්න, හෝදලා අරගන්න මේ බීම එක හදන්න කලින්. මේක ඇට අයින් කරන්න නැතුව තමයි මම දාන්නේ. ඔයාලට ඕන නම් පුළුවන් ඇට අයින් කරන්න කැමති විදිහකින්. ඇට අයින් කරේ නැති වුණාම රසවත් බවත් වැඩි, ගුණවත් බවත් වැඩි. ඒ නිසා මම ඇට අයින් කරන්න නැතුව තමයි දාන්නේ. අපි මේකට දෙහි කෑල්ලත් කපලා එකතු කරගමු. සීනි ටිකත් එකතු කරගමු. සීනි අගුණ කෙනෙක් නම් සීනි එකතු කරගත්තේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ගම්මිරිස් පොට්ටක්, ලුණු පොඩ්ඩක් දාගමු. ඔයාලට මෙතනදී අයිස් කැට ඕන නම් එකතු කරන්න පුළුවන්. මම ඒත් එකතු කරන්නේ වතුර. පොඩ්ඩක් දාලා බ්ලෙන්ඩර් කරගෙන උකු ගතිය වැඩි නම් අපි තව වතුර ටිකක් එකතු කරගමු. අපි දැන් මේ ටික මෙහෙම පෙරාගමු. මේක ගොඩක් උකුවට තමයි තියෙන්නේ. අපි හැන්දකින් මේක මේ දාගමු කෝප්පේට යුෂ ටික. මේ තියෙන්නේ අපි හදාගත්ත කටවනෝද බීම එක. මේ වගේ තියෙන ගුණ ඔයාලා හොඳට දන්නවා. කටවනෝද බීම වල තියෙන බීම හරි කටවනෝද වල තියෙන ගුණ ගැන දන්නවනේ ඔයාලා. ඉතින් ඔයාලත් මේ විදිහට රසවත් බීම එකක් හදන්න, හදලා රස කොහොමද කියලා අපිට පහලින් කමෙන්ට් කරන්න. මතකයි අපේ channel එක subscribe කරන්න. තවත් video එකකින් නැවත හමු වෙමු.